මගේ නම ජීවනී ප්‍රදීපා. මට දුවල තුන්දෙනෙක් ඉන්නවා. මගේ ළමයි තුන්දෙනා පාසල් යන්නේ නැහැ මාස 4ක් පාත් තිස්සේ. මගේ දුවල තුන්දෙනාටයි මටයි ඉන්න නිවහනක් නැහැ. ඇත්තටම කිව්වොත් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. දුවල තුන්දෙනාටම පාසල් නැහැ. දැන් මේ මාසේ 15 වෙනිදා මේ ළමයි වෙනුවෙන් පරිවාසයට යනවා. ළමයි තුන්දෙනාට ඉන්න තැනක් නැති නිසා මට දරුව තුන්දෙනාත් එක්ක ඉන්න නිවහනක් ලබා දෙන්න කියලා තමයි මම හැම කෙනාටම කියන්නේ. පුළුවන් උදව්වක් කරන්න කියලා. මං ගොඩක් අසරණ වෙලා ඉන්නේ මගේ දරුව තුන්දෙනායි. මට්ටක්කුලිය සමිත්පුර මෙහෙමයි. අවුරුදු 15ක්ම කුලි නිවස් වල හිටියේ. මහත්තයා මෙහෙම බීමත් පොඩ්ඩක් ප්‍රශ්න නිසා අත්හැරලා ඉන්නවා. මේ ඉතින් දරුවෝ තුන්දෙනාත් එක්ක ඉන්න ගෙයක් ගන්නවත් කමක් මට දැනට නැහැ. ඇත්තටම කිව්වොත් සල්ලි වලින් වක්වත් මට නැහැ ගෙයක් කුලියට ගන්න. ඒ නිසා මට පුළුවන් තරම් ඉක්මනට මගේ දරුවන්ව ඉස්කෝලේ යවන්න ඕන නිසා මට ඉන්න නිවහනක් ලබා දෙන්න කියලා තමයි ළමයි තුන්දෙනා උසාවියෙන් පරිවාසයට දානවා 15 වෙනි දින. දරුවෝ තුන්දෙනා මට ආපහු ලබා ගන්න පුළුවන් ඉන්න තැනක් නැති නිසා තමයි මෙහෙම වෙන්නේ. අද උදේ කන් මගේ නම ජීවනී ප්‍රදීපා. දුවල තුන්දෙනාගේ ලොකු දුවට අවුරුදු 13ක් වෙනවා ඉෂාරා මල්ෂානි. දෙවනි දුවට තුෂාරා මදුෂානි 4 වසරේ. අනිත් දුව සනායා සඳෙවුමිනි මේ පෙරපාසල් යනවා. තුන්දෙනාටම ඉගෙනුම නෑ මේ මාස 4ක් පාත් තිස්සේ. ගාම නිලධාරී තුමිය තමයි අද උදේටත් කන්න බොන්න දුන්නේ. ඇත්තටම කිව්වොත් කන්නවත් නෑ. මම බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ මගේ දරුවෝ තුන්දෙනාත් එක්ක. මට ළමයි තුන්දෙනා පරිවාසයට දෙන්න බෑ. මට පුළුවන් ඉන්න තැනක් ලබා දෙන්න කියලා තමයි මම කියන්නේ. මගේ දරුවෝ තුන්දෙනාත් එක්ක ඉන්න වැටිලා තැනක් නෑ මට. ඇත්තටම අද තැනින් තැන ගොඩාක් අසරණව මම ජීවත් වෙන්නේ. මැරෙන්නත් බෑ. මගේ දරුවෝ තුන්දෙනා දාලා මගේ ජීවිතය නැති කරගත්තොත් දරුවෝ තුන්දෙනාට යන්න එන මගක් නෑ. දරුවෝ තුන්දෙනාත් එක්ක වැටිලා ඉන්න මට මොනාරි පියවරක් කලින් හිටියේ. අවුරුදු ගාණක් කුලියට හිටියේ. කුලිය ගෙවා ගන්න දැන් වත්කම නැහැ මාත්‍ය අත්තරල නිසා. මාත්‍ය සලකන්න කුලියට සල්ලි අරගෙන තමයි ඇත්තනම ගෙවල් අවුරුදු 15ක්ම කුලියට ගෙවල් ගත්තේ. ටික ටික දැන් ඒවත් ඔක්කොම එම්මම ණය ගෙවා ගන්නත් විදියක් නෑ. ඒව ඉතින් පොලිසියෙන් හරි ප්‍රශ්න විසඳලා දෙයි. මට ඉන්න තැනක් ලබා දෙන්න කියලා තමයි මම ඔබතුමාලට කියන්නේ. ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ලෝන් දෙකක් අරන් තියෙනවා. ලෝන් දෙකේ සල්ලි ගෙවන්නත් විදියක් නෑ. මිනිහා ඒක මොනාරි කරගන්න පුළුවන් මට. ළමයි ගැන සැලකිලිමත් වූ මගේ දරුවෝ තුන්දෙනාත් එක්ක මට ජීවත් වෙන්න ඉන්න තැනක් මොනාරි ලබා දෙන්න. ඉඩම් කොටසක් හරි කමන්නේ. මොනාරි කරගන්න මට ඉන්න තැනක් ලබා දෙන්න කියලා තමයි මං ඉල්ලන්නේ. අපිට ඉස්කෝලේ යන්නවත් විදියක් නෑ. අපිව පරිවාස ගන්න යනවා 8:15. පරිවාසෙන් දාන්න යනවා උසාවියෙන්. පරිවාසයට දාන්න යනවා අපිව. ඉන්දගයක් නැති නිසා ඇයි දාන්නේ? අපිට ඉන්දගයක් නැති නිසා. කවුරු කවුද දැන් මේ පරිවාසෙට දාන්නද? මාවයි මේ නංගිවයි චූටි නංගිවයි. ඉස්කෝලේ අස්සෙලා තියෙන්නේ. ඉස්කෝලේ යන්නත් විදියක් නැහැ ගෙයක් නැති නිසා. මාතලේ ජන්ම කුසල හිමි ශ්‍රී වික්‍රමාරාමේ මට්ටක්කුලිය විහාරාධිපති. විශේෂයෙන්ම මේ වෙලාවේ මේ ඉදිරිපත් වල ඉන්න ජීවනී ප්‍රදීපා මව ඇතුළුව ඒ දරුවන් දැනට ඉන්න තරක් නැති නිසා ඒ කාරණාව පිළිබඳව ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඒ වගේම නිවාස අමාත්‍යාංශයේ ඔය සෑම තැනම දන්වලා තිබුණේවි. නමුත් ඒ කිසි තැනකින් සාර්ථක පිළිතුරක්, සාර්ථක විසඳුමක් ලැබිලා නැහැ. ඉතින් ප්‍රදේශයේ අපටත් මේ ඉඩකඩම් ප්‍රශ්න ආදී දේවල් විසඳ ඒ තරම් ලේසි පහසු නැහැ. ඒ නිසා මේ ජනතාව අසරණ වෙනවා. විශේෂයෙන් ප්‍රදීපා ඇතුළේ පවුලේ අද උදවිය අසරණ වෙලා ඉන්නවා. ළමයින්ට ඉස්කෝලේ කියාගන්න විදියක් නෑ. ළමයි ඉස්කෝලේ කියාගන්න තරක් නෑ.
ස්ථාරවල ලිපිනයක් නැත්තම් ස්ථාවර ඇඩ්‍රස් එකක් නැත්තම් ළමයෙක්වත් පාසල් දාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව යම්කිසි දැනුමක් ඇති පිරිසක් උනන්දුවක් අරගෙන ඒ ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරිතුමියගේ සහතුමාගේ තොරතුරු ලබාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවශ්‍ය තොරතුරු ලබාගෙන කඩිනම් විසඳුමක් ලබා දීම ඉතාම අවශ්‍ය බව මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මට්ටක්කොලේ ග්‍රාම සම්මත්පුර ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරිතුමිය ලෙස මේ ජීවනී ප්‍රදීපා කියන්නේ මං ඇවිල්ලා දැන් අවුරුදු 6යි. ඇත්තටම එදා ඉඳලා ඉන්න තැනක් නැතුව කුලියට ගෙවල් වල ජීවත් වුණ කෙනෙක්. මනුස්ස මහත්යෙක් ගොඩක් ඉතින් අර්ථේට්ටුකම් වලට ඒ වුණා. එයාට දරුවෝ 3 දෙනෙක් ඉනවා, ගෑල් ළමයි 3 දෙනෙක්. දැන් අද වැටලා තියෙන තත්ත්වය අනුව එයාට දරුවෝ 3 දෙනා උසාවියෙන් පරිවාසයට දාන්න හදනවා ඉන්න තැනක් නැති හින්දා. දරුවන්ට ඇත්තටම පාසල් යාගන්න විදියක් නැහැ, කන්න බොන්න විදියක් නැහැ, වැටලා නිදියන්න තැනක් නැහැ. පුදුම අසරණ තත්ත්වයක ඉන්නේ. හැමදාම අඬන තැන් හොයනවා. ඉතින් මෙයාට රස්සාවක් කරගන්න විදියක් නැතුව මාස ගාණක් අකුල් පන්න නැතුව ස්පිතාලෙන් නැවතිලා හිටියා. ඊට මදිව මෙයා ලෝන් අරගෙන මේ ගමටම ණය තියනවා ලක්ෂ 2-3ක් විතර. ඒ කට්ටිය පොලි වලට ගිනි දාලා ඒව කරලි ඉවරලා දැන් ඒ ණය බන්නුත් මෙයා ගොඩක් අසරණ වෙලා තියෙන. ඒව ගෙවා ගන්න බැරුව ඒව ඉතින් අපි මේ මෙයා රස්සාවක් ලැබ මොකක් හරි කරලා අය දෙන්නම් කියන ඒ බලාපොරොත්තු වෙනවා. මෙයාගේ සියලු ගැටලු මම පෞද්ගලික වශයෙන් දන්නවා කියන්නේ හැම දෙයක්ම ඇවිල්ලා කතා කරනවා. දැන් අපිටත් අපි කරන්න ඕන දේවල් කරලා කරන්න උත්සාහ කරලා තිනවා ලියුම් මගින්. ඉතින් මේ දරුවෝ පාසල් යවා ගන්න, මේ දරුවෝ පරිවාසය දාලා ගෑල් ළමයි 3 දෙනෙක් ඉන්නේ. ඇත්තටම ඉතින් ඒකෙන් බේරලා දෙන්න කියලා මෙයාට උදව්වක් වෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් මැදිහත් වෙලා මේ මාර්ගයෙන් හරි උදව් වෙන්න කියලා මේ ඇත්ත தත්ත්වේ දැකලා මෙයා ඉන්න දුක්ති தත්ත්වේ මෙයා මුදවාගෙන මේ ගෑල් ළමයි 3 දෙනෙක් ඉන්නේ රටේ අනාගතේ. ඉතින් ඒ කට්ටියට සහනයක් වෙන්න කියලා බලන් ඉන්න හැමෝගෙම ඉල්ලා සිටිනවා. මගේ නම කේ ආසිරි උදයන්ගිකා ඇන්තනී, මට්ටක්කුලේ සමිත්පුර ග්‍රාම නිලධාරිතුමිය.